ඔන්න ඉතින් අපි ආවනේ හිට hina වෙන්න පටන් ගන්නා දැන් හරිම දක්ෂ තරුණයෝ ටිකක් මේ තරුණයෝ පිළිබඳව ඔබත් හොයලා බලලා ඇති අපි වගේම පෙර පාසලේ ඉඳන්ම පටන් ගත්ත ඒ ඒ මිත්‍රත්වයේ හැමම තියාගෙන ඇවිල්ලා තිනවා මේක බොහොම සුවිශේෂයි ඒක අද දවසේ වෙනකොට රටේ ලෝකේ කතා කරන ප්‍රොඩක්ට් එකක් බවට පත් කරගන්න පුළුවන්කමක් ලැබිලා තිනවා එයයි වටින්නේ අපි මාධ්‍යයක් විදිහට ඔවුන් පිළිබඳව කතා කරන්න යද ඒ නිසායි ඔවුන් ආපු ගමන් මගත් එක්ක යාළු මිත්‍රයෝ එකතු වෙලා ආපු විවිධ අවස්ථා අපි දකිනවා සංගීත ශාස්ත්‍රය ගත්තොත් එහෙම අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන් එහෙම මිත්‍රත්වයන් එක එකතු වෙලා ආපු ඒ වගේම කලාව ගැන කතා කරොත් ඒත් පුළුවන් ඒ වගේ සුවිශේෂී අවස්ථාවක් විනී ප්‍රොඩක්ෂන් එක ආපු තුන්දෙනා තමයි මේ ඉන්නේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපේ මැදිරියට පිළිගන්නවා ළඟින්ම ඉන්නේ ඉෂාන් ඊට පස්සේ ඉන්නේ ඉෂාර ඊට පස්සේ ඉන්නේ විරාජ් අයිබන් තුන්දෙනාට සුබ නවසරක් වේවා සුබ නවසරක් වේවා දැන් හුඟක් වෙලාවට තරංග තියෙන කාරණාව තමයි මේ කොළඹට නගරයට එන්න හදනවා මොනෝhari මේ මාධ්‍ය කටයුතු කරන්න මේ වගේ දේවල් තාක්ෂණේ හොයාගෙන ගමට මේ පහසුකම් නැහැ වගේ දේවල් කියමින් නමුත් මේ වැලිය ඔය අතිශය දුෂ්කරයි කියලා කියන්නේ මේ පහුගිය දශක තුනක යුද්ධයත් එක්ක බොහොම බැටකාපු ප්‍රදේශයක්. එතකොට ඇතා වැටුණු වැව ගමේ ඉඳලා මේ පටන් ගත්ත වැඩේ 2014 වගේ ඉඳලා මුළු ලෝකෙම කතා බහ කරන මට්ටමකට ඇවිල්ලා තිනවා මේ ලංකාවේ මේ තරුණ කොල්ලෝ ටික කරන වැඩේ ගැන. ඉෂාන් කියන්නකො කොහොමද මේ කණ්ඩායම බිහි වෙන්නේ? විනී හැදෙන්නේ කොහොමද කියලා? විනී හැදෙන්නේ ඇයි? මුලින්ම අපි මේ පෙරපාසල් කාලේ ඉඳන් එකට හිටපු යාළුවෝ විරාජ් එතකොට ඉෂාර නිසල් අපි කියන්නේ අපි හැමදේම එකට සමාගමේදී සෙට් වෙන්නේ. ඉතින් ගොඩක් දුරට අපේ විනෝදාංශය වෙලා තිබ්බේ එකතු වෙලා අර විහිළු කතා වගේ කියලා අර hina වෙන එහෙම දෙයක් තමයි. ඔයගොල්ලෝ විතරක් hina වෙවි හිටියා මුලින්. ඔව් මුලින්ම අපි තමයි ඒක hina වෙවි හිටියේ. මේ මෑතක් වෙනකන් එහෙමද? ඊට පස්සේ කොහොම හරි අපිට හිතුණා මේක ඒ කියන්නේ මේක තියෙන ඩියා එක තව කාට හරි දෙන්න ඒ වගේ මේ පොඩි පොඩි වීඩියෝස් කරන්න ගත්තා YouTube බේස් කරගෙන නෙවෙයි මුලින්ම අපි Facebook එකට තමයි දැන් සාමාන්‍ය කියන views 200 300 අපි පට්ටේ දිර සතුටුනා වැටෙන කමෙන්ට් වලට එහෙම මාරු දිර සතුටුනා ඒක හැම තිස්සෙම ෆෝන් එකේ බලබල ඉන්න ඊළඟට මොකද වැටෙන්නේ ඔව් ඉතින් ඒ කමෙන්ට් يعني අපේ ගමේ කට්ටිය ඉතින් බල්ල ඉතින් ඔයාලා මරු ඈ අර කරපු නාට්‍ය අපි බැලුවා නියමයි Facebook එකේ තිබ්බක එහෙම කියද්දි අපි මොටිවේට් වෙනවා ඉතින් ඒකම තමයි අපි කරේ ඊට පස්සේ අපිට 2014 දී සාමාන්‍යයෙන් YouTube channel අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා YouTube එකට දැම්මේ සමය අපි ස්ටෝර් කරගන්න වගේ තමයි දැන් මේක පස්සේ කාලෙක අපි බලන්න ඒ අදහසින් තමයි දැම්මේ ඉතින් ඒ දාපු channel එක අපි 2014 ක්‍රියේට් කරා ඒ channel එක තමයි ඉතින් අද වෙද්දි ගොඩක් අපේ මොන හරි හැකියාවක් තියෙනවා ඒක ඉම්ප්‍රූව් වෙලා එහෙම ටික 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 හැදුනා මේ ඉෂාර ඉන්නවනේ මැද මුලින්ම අපි හතර දෙනා තමයි කතාව 2014 වැඩේ කරමු කියලා බැස්සේ. දැන් ඉන්න ඒ සෙට් එක මරු. ඇත්තටම මේ වීඩියෝ වල ඉන්න වගේම එකට ඉද්දිත් අතුරු ප්‍රශ්නයක් දෙන්නම් බාර ගන්නවා. ඈ අතුරු ප්‍රශ්න. අමාරු දන්නේ මම. රංගපානවද නැත්නම් ඔය දකින්නේ ඇත්තම විදියද අපි? කවුද මන්ද නෑ. ඕගොල්ලන්ව කට්ටිය. නෑ නෑ මේ ඒ කියන්නේ මේ අපි එකට ඉද්දිත් අර රංගපාල පෙන්නනවා අර අයිඩියා එකතු වෙන්නේ ඒ වගේ අවස්ථාවල. ඒ කියන්නේ විශේෂ රංගනයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ සාමාන්‍ය ඉන්න එකටම අර කැලේ ටික පෙන්වන්න තියෙන්නේ ටිකක්. දැන් ඒකින්ද වෙන්නදී මේ අතරම මේ මම ඊයේ රෑ පොඩ්ඩක් ඕගොල්ලෝ එනවා ඒකට පස්සෙ ටිකක් අලුතෙන් දාපුව හැම මොනවද කියලා මම පොඩ්ඩක් බැලුවා. අර අපිට මේ හිතලා hina වෙන්න ඕනේ සමහර දේවල් දැක්ක ගමන් අපිට hina යනවා. කොහොමද ඒ අදහස එන්නේ යාළුවන්ගෙන් එනවද එහෙම නැත්නම් පිටපත් රචකයා විදිහට විරාජ් ඒ කියන්නේ ටිකක් වැඩිපුර හිතනවද
විරාජ්. ඔව්. මුල්ම කාලේ වීඩියෝ 30ක් 40ක් වගේ යනකම් මම තමයි ලිව්වේ. කියන්නේ මෙයාලගේ සහයෝගය එක්ක. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා හදන්න පටන් ගත්තා. මොකද එක්කෙනෙක් ගිය අදහස් වෙනට වැඩිය ඔක්කොගෙම එන එක ගොඩක් වටිනවානේ. ඉතින් අපි අර ස්ක්‍රිප්ට් එකක් දැන් අපි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මේ හිතලා ස්ක්‍රිප්ට් එකක් ලියන්නේ නැහැ කවදාවත්. අපි මේ මොකක් හරි එක්ක බෝක්කුවක් උඩ හරි එක්ක මල ගෙදරක මගුල් ගෙදරක අපි එක්කම සෙට් වුණාම මොනවා හරි ඔය කියලා විහිළු කරගන්න දේවල්ම තමයි අපි වීඩියෝ එක විදියට යොදාගන්නේ. ඊළඟට ඔක් කරමුද ඒ වගේ අහනවා. ඈ ඊළඟට මේක කරමු නේද කියලා අහනවා. ඔව්. තවදවත් මේ ඊළඟ තව වීඩියෝ එකක් කරන්න ඕනේ. ඒකට ස්ක්‍රිප්ට් එකක් ලියමු කියලා. ඒ කියන්නේ වාඩි වෙලා අපි කතාවක් හදමු එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මේ ජීවිතේ ලැබෙන අත්දැකීම් එක වැස්සට තෙවිලා අවුවට වේලිලා ඒ එන අදහස් තමයි අපි මේ විදිහට දකින්නේ. එහෙම දැකපු එකක් බලමුද අපි? එහෙම එකක් බලමු තමයි දැන් මේ පාර කිරිතුරුවත්. ඔව්. මම මේගොල්ලෝ කරපු විදිහට තමයි කරන්නේ. ඔයගොල්ලෝ කරේ කොහොමද කියලා බලන්න මේ විදිහටද කියලා. රගෝල්ලියා. ආ අර පළතුරු ටික ගුණයි. පළතුරු ටික ගෙනවනේ මේ මල්ලි මේ අයියා ගෙන පළතුරු පිටයි කරලා තියන්නේ. හරි ඔකේ හරි හරි. මල්ලිය පොලිටික් ගන්න පටන් ගමුද? මගේ වත්තේ හැදෙන පළතුරුනේ මල්ලි ඔය. මේ ඇපල් මිදි වාගේ වත්තේ? මගේ වත්තේ. අර කනට හේන්නේ මේ ඇපල් මිදි? ඒ ඇඹරිච්චේ හේන්නේ නෙමෙයි බූරුව. ඕසිස් ඔසීවල මගේ පයිනැපල් ඇපල් වත්තේ. ඔසීවල පයිනැපල්? ඔය ඉංග්‍රීඩ් වල හන්දි මගේ වත්තේ. අම්මා. හෙලෝ බබා. නෑ මේ ගුණියන් කරලා විල. නෑ නෑ පත ගුණියා. කවුද? මල්ලි මොකද්ද බං තාම මේ දෙලිපවත් පත්තු කරලා නැහැ ඈ වැඩ කා කීයටද බං කිරි උතුරන්නේ අනේ ලুকু අයියේ සුදු සරම ගහලා හිටියට වගකීමෙන් ඔයාල කිසි වැඩක් කරන්නේ නැහැනේ අපි මෙන්න මේ මෙතන වැඩක් පොලක් කරන්න ඔයාලත් මෙතන පොඩි වැඩනේ ලুকু කරගන්නේ ලুকু අයියේ මල්ලි වරෙන් දර ටික දාලා අපි පිළිපපත්තු කරලා ගමු ඒවද බං කිරි ඉතිරි ගිය පාර කොන්ක්‍රීට් මිචර් එකකින් අන්නලා ගම වටේ කිරිපත් බෙදී අපි ඈ ගිය පාර අර කොන්ක්‍රීට් මිචර් එකකින් අල්ලලා කිරිබත් බෙදුවනේ ඔයා හිටියේ නෑ ගියද රේ ඔය ගනේ පං ජනකෝ ඊට කලින් සැරේ මේ වැවේ කිරි ඉතුරු අපි වැවේ කිමි වැවට කඩලා දැම්ම හාල් මිටි 500ක් වැවට 500ක් ගෑනු නාන මංකඩ වල ඉඳලා තමයි පොල් මිරිකුවේ මේ වැවේ මේ වැවට ආයේ එතකොට දැන් කියේ බන්ට් එක හාරලා ලිප වගේ හදලා වැවට යටින් ඉන්දර දාලා වැව රත් කරා කියලා ඉත බූරුවෝ වැව් පිටියේ කැලේට ගිනි තිබා වැව රත් වෙන්න. අය 24 න් කිරිබක් ඇව අපි. ඒතර කිරි ඉතුරු වෙ කොහෙන්ද? වානේ නුයි වැව් බැම්මෙනු. මේ වැව් බැම්මෙන් කිරි ඉතුරුව ගමටම කිරි ඉතුරුව. වාසනාව ඔබ. හරි බොම් ස්තුති ගුණයන් කර. හරි මල්ලි වරෙන් මෙන්න. ඈ ඇත්ත යකෝ. වාසනාව. ඒක යාගේ කාඩ් එකද? කලින් වීඩියෝ එක කරා ඒක මම දැකලා තිබ්බා මේ දැන් මේ අර මේ හැම දෙයක්ම ටිකක් අපිට බැඳිලා තියෙන දේවල් නේ අතරම අර ආයාසයෙන් ගන්න දේවල් නෙමෙයි කියලා හිතනවා ඔය අදහස එදා ඉඳන්ම තිබුණාද නෑ මෙහෙමයි කියන්නේ අර අලුත් අවුරුද්දත් එක්ක අපිට තිබ්බා කියන්නේ අපි බලන කට්ටිය හැමෝටම විශ්වාසයක් දෙන්න ඉතින් ඒකත් එක්ක අපි කතා වුණා අපි අර පරණ චරිත ටික ඔක්කොම එකට එකතු කරලා වීඩියෝයක් කරන්න. ඉතින් ගම් අපි සාමාන්‍ය ගමත් එක්කනේ යන්නේ. ගමේ ඔක්කොම එකතු වෙන තැනක් තමයි ඔය කිරිතිරි මංගල්‍යයක් වගේ. ඒ වගේ එකට ඉතින් ඒ වගේ එකක් සම්බන්ධ කරලා ඒකට ප්‍රසන් එකක් දාලා හැදුවා. දැන් මේ අදහස හරි අපූර්වයි. අර කොන්ක්‍රීට් මික්සර් එකෙන් අනුපු කතාව. ඊටත් වැඩි අනර්ගයි වැවට හාල් දාලා ඒ කතාව. දැන් මේ අදහස් එකතු කරනකොට විශේෂයෙන්ම දැන් අලුත් අලුත් දේවල් කරන්න එපා. දැන් මේ අවුරුද්දට මේ වගේ එකක් කරනකොට දැන් මේක මේ සීසනල් යන විදිහටත් යනවද? කොහොමද මේ ඉෂාර හිතන්නේ දැන් අවුරුදු කාලේ නැත්තල් කාලේ මේවත් එක්ක සමපාතවද යන්නේ නැත්නම් මොකකටවත් සම්බන්ධ නැති කාරණාත් එනවද? පොඩි එහෙම එකක් කියන්නකෝ අපිට දැන් ඉස්සරහට මොන වගේ ඒවාද බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඔව් දැන් අර මේ අපේ තියෙන සමහර කතා අර චරිතයක් එක වටේ කරගෙන කතා. එතකොට මේ අර කාලයක්
අදාල නැහැ ගොඩාක් කල් ගියත් ඒ අර ඒ කතන්දරේ වෙනස් වෙන්නේ නැහැ බලන්න පුළුවන් දැන් සමහර දේවල් තියෙනවා කාලීනව කරාම මේ ඒක එදා දවස් එකේ පස්සේ ඉවරයි ඊට පස්සේ එක්ස්පයර් වෙනවා ඔව් මේ ගම ඇතුළෙම තියෙනව නේද ඇතා වැටුණු වැවේ තියෙනව නේද බොහොම ලස්සන සුන්දර කතා අපි කියන්නේ අර මේ මේ කට කතා වලින් එනේවා නැත්නම් પરම්පරාවෙන් ජන ප්‍රවාදයෙන් එනේවා කියලා ඒ වගේ බොහෝ දේවල් තව තියෙනව නේද ඒ කියන්නේ ස්ක්‍රිප්ට් ගණනාවක් තියෙනව නේද පාවිච්චි කරපු නැති ඔව් මේ කරන්න පුළුවන් අදහස් තව තියෙනවා අර මේ ඒක අර හොඳටම කතාව හදාගන්නත් වෙයි සමහරවක දැන් දැනට පම්පෝරි ගන්නව නෙමෙයි දැන්ටත් එක එක අයිඩියා වල පොඩි 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 කැලි තියෙන ගොඩක් ෆුල්ම ස්ක්‍රිප්ට් එකක් කියලා හදපුවා නැති හින්දා තාම ඒවා ඉස්සරහට තියෙනවා විරාජ් දැන් මම දකින්නවා මේ කිරීතිරීමේ ඔබේ පසුතලයේ මේ ගමේ පටිගත කිරීම කරනකොට අලිවැට එහෙම තියෙනවා ජීවිතේ විවිධ බාධකත් එක්ක මේ යන්නේ මේ කට්ටිය හිතන්න පුළුවන් ගමේ හරි සුන්දරයි කෑම බීම ටික හම්බ වෙනවා මේ නිකන් ඉන්න කට්ටියක් කරනවා කියලා එහෙම වැඩක් නෙමෙයි අමතක නොවන බොහෝ අභියෝග ඇති මේ ඔබේ විනී ප්‍රොඩක්ෂන් එකට ආපු ගමක් එකතු වෙලා වැඩේ කරත් සමහර බාධක තියෙනවා අපිට හරි ලේසි නෑ අමතක නොවන අත්දැකීම් ඇති ඕ මට අමතක නොවන සිදුවීමක් වුණා මේ ළඟදී මොකක්ද ඒක තාම ඇවිල්ලා නෑනේ මොකකටවත් නේ අපි 500 එකේ පන්සියකේ මීටින් එක අපි මේ කරන් යනවානේ මීටින් විදියට ඒ වීඩියෝ එකක් අපි කරේ මේ පන්සලේ පන්සලේ නුග ගහගාව අපි පන්සලේ ගොඩක් අපි පසුතලේ ඉදිරිය ගන්න මොකද දවල් කෑම එහෙම ෂේප් කරගන්න බලන්න ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් මතක් කරන්න කවන්නේ අපි ඇත්තටම මේ කවද මුදිතා හඳුරු පන්සලේ ස්වාමීන් වහන්සේ බොහොම ආදරෙන් මෙයලා සිහිපත් කරන අපිට ගොඩක් මේ හෙල්ප් එකක් දෙනවා ඕනම දෙයක් හෙල්ප් කරනවා විලාකෘත උදව් කරනවා ඉතින් මේ කොහොම හරි යතන අපි නුග ගහගාව තිබ්බේ මේ අර වෙයින රැවුලා එයාගේ මේ මේ අර දේවාල සීන් එකක්. ඊට පස්සේ මම දැන් අර හඳුන්කුරු ටිකක් පත්තු කරලා හඳුන්කුරු ටික මොකක් හරි ගහන්න දැන් මම හොයනවා පොඩ්ඩක් වැඩේ කැරි කැරි. වැඩි මේ මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ නුග ගහේ මුලක් යට පොඩි කප් එකක් එකක් තිබ්බා දැක්කා. ඊට පස්සේ මම ගිහිල්ලා හඳුන්කුරු ටිකක් තවම් පැත්තකින් තියලා දැන් අර කදිනවා හොඳට හයියෙන් අදිනවා. එන්නේව නැහැ. ඊට පස්සේ අපි මේ ආමිකේ වැඩ කරන ළමයෙක් හිටියා. ඊටසේ මම ගාව මචං මේ බලහම මේක ඉන්නේ නැව මේක ඇදලා ගත්තා කියලා ඌ මම බැලුවා අඩු අයින් අඳුපම් මේක මේ මේවයි කියලා පොර දිව්වා ඊටසේ මමත් එක වටේ බැලුවට සෑවිලා බලද්දි තකන් බට්ටෙක් බිම්බොම් ඔව් තාම සක්‍රියව තියෙන එකක් ඊටවසේ අපි ආමිකට එහෙම කිව්වා මෙහෙම එකක් තියෙනවා කියලා ඉතින් ඒක අයියෙන් ඇද්දනා ඉතින් තව උඩ තමයි ටක් ඇද්දනා දැල්ලේ හරි නේ ඒවා ඒ වගේ අමතක කරන සිදුවීම් තියෙනවා ඉතින් අමතක කරන සිදුවීම් කියන්නේ ඇත්තටම මේ මේ මෙවැනි අපහසුතා එකයි මේ දේවල් කරන්නේ ඒකයි මෙහි වටිනාකම තමයි ඒ ජීවිතයේ අභියෝගත් එක්ක ඒ පරිසරයත් එක්ක රඳෙමින් ඔවුන් කරන නිර්මාණත් එක්ක අපේ ජීවිතයට රස විඳනක එකතු වෙනවා මහතුන් මට අර ආපු වෙලාවේ ඉඳන්ම හිතන දේක් තමයි මේ දැන් මාර කතා කියනවා නිකන් හිටපු ගමන් මොකද මේ මේ හරියන්නේ ඒ හැටිද ආ හරියන්නේ මට මෙයාල දෙන්න අපි හඳාම මෙතන මේ මොකද දන්නේ හාමුදුරුව හෙල්ප් කරනවා හිටපු ගමන් උදව් කරනවා මේ මහතුන්ගේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලුවොත් හොඳයි නේද අනිවාර්යෙන් බලන්න මහතුන් අයියා කොල්ලාම ගෙදරද මොනවද කියන්නේ මට පරිප්පු දෙ දෙන්න 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 අපි මාසේ කාමරක් කන්නේ පරිප්පු දෙසීමනායි. මේ ඔසල්ලි නෙවෙයිද? ඕ!
මොනවා පරිප්පු 250 මාසේ කමාරක් කන්න डॉक्टर ईशान दे वीडियो अतर मेकर निर्माण अतर वैडीपुर प्रतिचार लगना कथाकर व्यूस थिंग गोडक्म गी पंपे वीडियो ऐ थिंक एक वगे प्रतिचार महातुन तोरने घट श्रमदाने की वीडियो वर्ल्ट गोडक् प्रतिचार तिब्ब ගොඩක්ම views ගියේ දැනට ගිහින් තියෙන්නේ පම්පයා කියලා වීඩියෝ එක කරා අපි ඒක ප්‍රමාණය කොච්චරද ප්‍රමාණය 103යි මේ මිලියන 3යි ඔව් 3ක් ඉක්මවලා තියෙන්නේ ඒත් එක්ක දැන් මේවා කරගෙන යනකොට මේවට ආධාර උපකාර ඒ කියන්නේ ඕගොල්ලන්ට පොඩි ශක්තියක් වෙච්ච කණ්ඩායම් ඉන්නවද මේවා තව තව දියුණු කරන්න මෙහෙම කරොත් හොඳයි එහෙම කණ්ඩායමකුත් ඉන්නවද ඔබට අැතර බෝ මුලින්ම අපේ crew එකේ අපේ කණ්ඩායම ඉතින් මතක් ගන්න ඕනේ ඔක්කොමලම අපේ ඉන්නවා මේන් ඒ කියන්නේ ප්‍රධානම වශයෙන් කට්ටිය 15 දෙනෙක් ඉන්නවා ඊට අමතරව අවශ්‍ය විට සම්බන්ධ කරගන්න තව පිරිසක් ඉන්නවා ඊට අමතරව කැම ගෙනත් දෙන දායක සභාවේ ගොඩක් කට්ටිය ඉන්නවා ගොඩක් කට්ටිය ඉන්නවා ඒ වගේම අපිට මේ කැමරා වලින් පවා උදව් උපකාර කරා මේ කොළඹ ඒ වගේම ලංකාවේ හැම තැනම ඉන්නවා පිටරට පවා ගොඩක් කට්ටිය ඉතින් අපි ප්‍රශංසා කරලා යාළ තමයි අපි මොටිවේට් කරේ මේ ගමනේ ඉන්න ඒ කට්ටිය තමයි ගොඩක් ඉතින් කැමරා වුණත් තිබ්බේ නැහැ අපි මුලින්ම කරේ මේ फोन वलिंगे हुआ पड़ फोन की बजेट फोन की एक कोहमर वीडियो देखा आप जपन इनकी कैनोन कोरियन कोरियन मे लहरुडी एक आतमा मे कैनोन कैमरा थिंक ये वगेद गुडक कटे उदर संपत् गुडक इवे गुडक उदी सातम विनीकन अदमी आराधना हेम कुहरी विदेश रटवाल हेम उत्सव वाल हेम आराधना दिन अभी इसमित दी हेम की කතා කරලා තියෙනවා තාම මේ කොරෝනා ප්‍රශ්න නිසා සාකච්ඡා මට්ටමේ තියෙන මේක විසඳෙන්න තුරු තියෙන ඔය පොඩ මේ විසඳලා ඉවරද ඒ දේවල් සියල්ල එක ඒ වෙනස් අත්දැකීම් බොහොමයක් එක රසවින්දනාත්මක වුණත් ඒවල් තවත් අපි ගාව තියෙනවා පොඩි විරාමයක් ගිනේ උද හා कैमरा पिटपरा शिल्पी ओब दिन इवागे दवंत चरित्र दवंत मेहर कैमरा शिल्पी कैमरा शिल्पिया पील बंद कथा मौन के अत्र दूर अभी अभी नंग थी कुमारी तीर इसराट गीला कुमारी अभी मूड पेन्न करना अभी इन कैमरा शिल्पी या कौर कीलाइन देखने दिन गल थिंग अनिवार्य मतनी सलसा रंग कैमरा आरंभ विनिये अभी तुंदन अतिम इट आरंभ सामाजिक ඉතින් මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා අපි කැමරා ලිපිය. ඉෂාන් එතකොට දැන් මේ විනී කියන නම කොහොමද හැදෙන්නේ කාගේ නම් එකතු වෙලා දාපු එකද නැත්නම් නිකම්ම ආපු නමක්ද කොහොමද එතකොට මේක කවුද එඩිට් කරන්නේ එහෙම සංස්කරණය කරන්නේ එහෙම ඒව ගැනත් කියමු. විනී කියන්නේ මුලින්ම දැන් අර මේක සෙට් වෙලා මෙහෙම දෙයක් කරමු කියන කන්සෙප්ට් එක හැදුනේ අපි හතර දෙනෙක්. ඒ විරාජ්, ඉෂාර, නිසල්, ඉෂාන් කියලා. හතර දෙනාගේම නම් වල VINI. ඒ කියන්නේ මුල් අකුරු අරගෙන තමයි අපි විනී කියන එක නැත්තම් නම් බල්ල එහෙම නෙවෙයි විනී කියලා දැම්මා. ඒක සාමාන්‍යයෙන් අපි නමක් හොයද්දී ඉෂාර නිකන් කට්ටියක නම් ටික බිම ඇඳා. විනී මොකද කියන්නේ කියලා අහුවා. අපි කිව්වා නියම විනී. එහෙනම් ඒක දාමු කියලා. එහෙම තමයි දැම්මේ විනී කියන නම. ඒත් එක්කම කැමරා කරන්නේ අපි නිසල්. එතකොට ඒක එඩිට් කරන්නේ අපි මහතු ඉෂාර. ඉෂාර තමයි එඩිට් කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා එඩිට් එකේ බලනවා ඉතින් යා කරන දේ හරියට කරනවාද හරියට කරනවාද කියලා දෙනවා කියලා දෙනවා අපි තමයි කියලා දෙන්නේ ඒක නිකම්ම වෙලෙ එඩිට් එක බලන් ඉනොද නැත්නම් කැම්බීම අරගෙන දෙන්නේ ද
රට රජු මඤ්ඤොක්ක සමහර ඒ තියෙන කාලෙදී ඉතින් තම්බල එහෙම ඉතින් ඉඳගෙන ගන්න රට කඩු වැටයක්වත් නැහැ සමහර වෙලාවට සමහර වෙලාවට මෙයා මේ කිසිම සද්දයක්වත් දෙන්නේ නැහැ මේ මොස් කියලා දෙන්නේ සද්දයක්වත් නැහැ මලක් දිනිදි නිදි පුටු කැමරාමන් නැද්ද ඒ වෙලාවට ළඟ පාත් ඉන්න ඉන්න දැන් ඉෂාර දැන් අපි මේ හැමෝම මේ ටීම් එකේ ඉන්න අය ගැන කතා කරා දැන් උගුල්ලන්ගේ දෙමෝපියන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද මොකද දෙමෝපියෝ කිව්වොත් එහෙම ඔය වැඩේ නවත්තලා දාන්න කියලා අහවල් තැනට කියලා කොහෙට හරි පිටත් කරොත් එහෙම පලාතකට හබක්නේ වැඩි ඒගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කියන්න ඕනේ යාළුවන් ඉස්ස දැන් අවුරුදු අපි 6ක් මේ පහ වුණා මුල් කාලේ තිබ්බද පොඩි 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 කියන්නේ ගෙදර වැඩ දමල ගහලා යන වෙලාවල් තියෙනවනේ දමල ගහලා කියන්නේ ගෙදර වැඩ මගහැරලා යන්න වෙන වෙලාවල් තියෙනකොට එතකොට නම් ඉතින් පොඩි අවුලක් තිබ්බා ඒ උනාට සාගෙ දුන්නා ගෙදර දැන් වැඩේට ගිහිල්ලා ආවට පස්සේ හා කමන්නේ වහා හා දැන් කමන්නේ කියලා එහෙම එකක් දෙනවා දැන් දැන් උපරිම සහයෝගය දෙනවා කලින් සහයෝගය උපරිම සහයෝගය තිබ්බා බයිනවා ඉතින් කොහොමදින් බයිනවනේ ඔය ඔයා පෙන්නන වගේ මහතුන් කෙනෙක් ඉන්නවද ගමේ හරි කොහේ හරි නැත්නම් ඔයාටම ඔලුවට ආපු එකද මහතුන්ල ගොඩක් ඉන්නවා ගමේ මෙයාම තමයි ඉතින් ඒතර අර මොකද මේ එකපාරට මහතුන්ගේ චරිත ගැන කියන අත ටිකක්මක් මෙහෙ වෙන්නේ මොකද්ද ඒක ඒ කතාවේදී අපි හදාගත්තු සිස්ටම් එක නේද අමුතු එකක් එනවා එතකොට අර කරද්දි අතක් එනවා අර ඉස්සලා කිව්ව අත එහෙම අල්ලගත්තාන් ඉවරයි මේ අසංග ඔව් දැන් මේගොල්ලන්ගේ තවත් එකකට යන්න සුදනම් වෙන්නේ මේ අපුරු ඉදිරිපත් කිරීමකට මේ අර මහතුන්ගේ අත යන කියපු වෙලාවේ සමහර විට එකපාරටම අපි බලන් ඉන්න කෙනෙකුට මතක නැද්ද නැහැ මහතුන් පොඩ අපි ඕගොල්ලන්ගේ වීඩියෝ එක බලන්න යන්නේ කොහොමද චුට්ටක් සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා කුඩා කල සිට අඳුරන අනිවාර්යෙන්ම තොරන් වල කෙළ බැමිණි පුද්ගලයේ සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කළේ කුඹුර වැඩ තොරන් වල දැස්සේ සුමති අයියා මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට පෙරම මේ කළපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මහත්තයෙක් ගිහිල්ලා අත මෙහෙක්කොල්ල තිබ්බා විතරයි උපාසක මිත්තණිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දාපක් ගාලා වැටුණා තොරණ බැලුවේ තොරණ උර ඇවිදන් ගියේ ඇයි කියන්නේ බා අර මම මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කළා නෙක්ස්ට් එකට යනවා මල්ලි ලොකයා ඔය විවෘතද මේ පරක් වෙලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකෝ ඉතින් කතා කරලා කතා කරලා කතා කරලා දැන් මේ අලුත් දේවල් එක්ක අනාගතයේදී දැන් හුඟක් ප්ලෑන් කරන්නේ නැහැ කියලා කිව්වනේ ස්ක්‍රිප්ට් එකක් වුණත් කට් එක තුනම එකතු වෙලා ලියනවා මෙහෙමයි කියලා. නමුත් මොනව හරි ඇතනේ ඉස්සරහ පිළිබඳව අලුත් අවුරුද්දේ බලාපොරොත්තු කොහොමද තරුණයන් ඉදිරියේ තියෙන බලාපොරොත්තු? ඔව් අපි හිතාගෙන ඉන්නවා අපි මෙතෙක් අපි කරේ ගොඩාක්ම කරේ ජෝක් පැත්තෙන් වීඩියෝ. ඉතින් අපි හිතනවා පොඩ්ඩක් සිනමැටික් පැත්තටත් ගිහිල්ලා තව අපේ මෙයාලා මේ ජෝක් වල විතරක් නෙමෙයි දක්ස. මෙයාලා තව සීරියස් චරිත කරන්න, තව විවිධ චරිත කරන්න ගොඩක් දස්සයි. ඉතින් මේ ඇයි ඔයාල? ඔව්. ඉතින් මේ ආසයි මෙයාලගෙන් ඒවත් මේ එළියට දාන්න. ඒ නිසා අපි හිතාන් ඉන්නවා ඉස්සරහට ජෝක් වීඩියෝ කරන් යන අතරතුර අර වගේ සීරියස් වීඩියෝ ටිකුත් කරන්න වගේම තව අලුත් channel එකක් පටන් ගන්නත් හිතාන් ඉන්නවා. ආය තමයි ඉතින් අනාගත බලාපොරොත්තු මේ අවුරුද්දේ.
ඉෂාන් දැන් සාමාන්‍යයෙන් ඕගලන්ට තියෙනවද සැලැස්මක් ඒ කියන්නේ අපි සතියකට එකක් දාන්න ඕනේ නැත්නම් මාසෙකට එකක් දාන්න මෙහෙම තියෙනවද මොකක් හරි ටාගට් එකක් තියෙනවද ඉලක්කයක් තියෙනවද දැනට ඇත්තටම එහෙම ඉලක්කයක් නැහැ හොඳම කන්සෙප්ට් එකක් ආවොත් එහෙම ආවොත් තමයි ඉතින් අපි දාන්නේ මොකද අපි සතියකට එකක් දානවා සති දෙකකට එකක් දානවා කියලා ගියොත් අර කන්ටෙන්ට් එකක් හදන්න ඒක අපිට ප්‍රෙෂර් එකක් මේ එහෙම ප්‍රෙෂර් එකෙදී හොඳ නිර්මාණයක් කරන්නත් බෑ ඉතින් හොඳම අයිඩියා එකක් ආවොත් කට්ටියම සැටිස් නම් ඒ අයිඩියා එකට එහෙම තමයි කරන්නේ ඉතින් මේ පහුගිය ටිකේ නම් අපිට වර්ෂාව නිසා ගොඩක් බාධාවක් තිබ්බා ඉතින් ගොඩක් අය ඇහුවා මොකද වීඩියෝ කරන්න නැති කියලා දන්නවනේ මේ පැත්තට වහින්න ගත්තාම දිගටම වහිනවා ඉතින් ඒ නිසා තමයි අපිට කරන්න බැරුනේ ඒ නිසා තමයි අපි අර අතුලක වීඩියෝ කරේ දැනට පූර්ණ කාලීනව මේ කටයුත්තත් එක්ක දිනේ නැත්නම් රැකියාවල් කරන අයත් ඉන්නවද මේ කණ්ඩායම ඇතුලේ ඇත්තටම අපේ කණ්ඩායම ගොඩක් කට්ටිය රැකියාවල ඉන්නවා අපිත් රැකියාවල හිටියේ ඊට පස්සේ දැන් අපි මේක ෆුල් ටයිම් කරමු කියන අදහසින් මේකට දැන් අපි හතර දෙනා ඔව් නැත්තම් කරන්න බෑ අපි හතර දෙනා දැන්ට ෆුල් ටයිම් මේක කරන් යනවා අනිත් කට්ටිය ජොබ් වල ඉන්න ගමන් අපි අවශ්‍ය විට සම්බන්ධ කරගන්නවා ඉෂාර දැන් තාක්ෂණික පැත්තෙන් ඕගොල්ලෝ දැන් විරාජ් කියන සිනමැටික් පැත්ත ටච් කරන්න ඕනේ කියලා තාක්ෂණයේ අලුත් අලුත් ප්‍රවණතා අත්හදා බලන්න ඕනේ කියලා මේවට අවශ්‍ය දේවල් අවශ්‍ය දැනුම අවශ්‍ය කැමරා ආම්පන්න වගේ දේවල් ඒ අවශ්‍යතා ගැන යම් අදහසක් තියෙනවද මොන වගේ දේවල්ද ඕගොල්ලන්ට අවශ්‍යනි කියලා මොකද ඔයා තමයි මේකේ සංස්කරණ ශිල්පියා බවට පත් වෙන්නේ ඒ නිසා ඔබට ආදරය කරන ඔබේ ප්‍රේක්ෂකාගාරයේ රසිකාගාරයේ ලෝකෙ පුරාම විසිරීලා පැතිරලා ඉන්නෝ මේ වෙලාවේ සිත නරඹන අයට යමක් කියන්න තියෙනවද පණිඩයක් දෙන්න තියෙනවද අපිට මෙන්න මේ මේ වගේ දේවල් ලබා ගන්න අපිට උමනාවක් තියෙනවා කිසියම් උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ අය කැමැත්තෙන්ම උදව් කරයි ඔව් දැන්ටත් අපිට දැන්ටත් සෑහෙන කට්ටිය උදව් කරලා තියෙනවා දැන් අපි ඇවිල්ලා නැවතුනේ මේ සඳුන් අයලා ගෙදර ඒත් අපේ මේ විදිහට අපිත් එක්ක එක්කෙනෙක් මේ දැනට අපි අර කරන්න ඉන්න වෙනසට අනුව ඩ්‍රෝන් එකක් ඒ වගේම තව කැමරාවල අප්ග්‍රේඩ් එකකුත් කරගන්න වෙනවා නැත්නම් ක්වොලිටිය මදි සාමාන්‍ය සිනමැටික් පැත්තට යද්දී ඒ වගේ ටිකක් තියෙනවා දැනට අපිත් යම් කිසි විදියට ඒකට ට්‍රයි එකක් දීලා තිනවා සලස්මකට යනවා ඒක නිසා මේ වඩු ටිකක් ඕනේ වුණාට පිට හදාගන්න පුළුවන් දැන් මොනවා හරි එහෙම සම්බන්ධ කරගන්නව නම් මේ කණ්ඩායම කොහොමද සම්බන්ධ කරගන්නේ අපේ ෆෝන් නම්බර්ස් තියෙනවා Facebook page එක තියෙනවා කතා කරන්න පුළුවන් එහෙම තමයි දැන්ටත් අපිට කට්ටිය උදව් කරේ මේ කතා කරලා තමයි Facebook page එකත් තියෙන විනි ප්‍රොඩක්ෂන් විනි ප්‍රොඩක්ෂන් හොඳයි එහෙම ගිහිල්ලා කතා කරන්න පුළුවන් දැන් අපි තොරණේ කවි කියනවා බැලුවා වෙළඳු කියනවා බැලුවා තාම තොරණ දැක්කේ නැහැ බැලුවා හොඳයි නේ තොරණ බලමු තොරණ බලමු संपूर्ण ඒත් පසකින් බලන විට මට අඟුලි මාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි ඒ වගේම තාත්තිකෝ ඔබ සිතුවම් කළා තියෙනවා චොදිමලි ඔව් මයිද යවා තම එන්න 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 මේ වගේ පාවි පාවි පළවෙනි කොටදිට මොනවද බං අර වෙන්නේ ආ හතරෙනි කොටේ ඉන්නේ නාලාගිරි වෙන්න ඕනේ ඔව් නාලාගිරි ඉන්නේ බලපන් කොරපන් අර පස්වෙනි කොටුවේ ආවම තනිය ඇදෙනවා දශමන් මලක් වගේ යංකදයි සුකොහලේ කවුද බම්බුදු මල්ලි අර විරුදු කියන එක අපි ලොකම පුතා බල කොහමද පවුල් පිටින් මාව කන්න ඇවිල්ලානේ දෙයියනේ අයිසෙක්යි රටක් කොටි කවුද මන්නම් හිටන්නේ මොහිනී තමයි ඉන්නේ මේ වගේ තරණකට මොහිනී ආවේ කොහොමද? හරිම මාන්ද විකයි. නේද වින්වත්නි. බලන්නේ ඉන්න පෙදරේ රුපිලිමේම වල තියෙන ආකාරය. ගඩල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න. ඇඟේ තියෙනවා සිමින්දි පාරවල්. ඇවුනේ. ආ මේ කෙරවලේ කඩුවේ ඉන්න පෙදරේ රුපිලිමේ දේවදත්තලු. ආලෝක යක්ෂයා කිහිල්ල කහනවා. අර බලපංගු අර බලපංගු.
ඉනාගේ නැත්තම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පාසල් කාලය ගැන පොඩ්ඩක් අපි මතක් කරමු විරාජ්. කිව්වනේ පෙර පාසලේ ඉඳන් එකට හිටියේ කියලා. පාසල් කාලය ගැන මතක් කරමු. මොකද පාසලේදී මේ හැකියාව එළියට එන්නේ නැති, ගුරුවරු දකින්නේ නැති, ඒක වෙන්නේ නැති මේ විදිහට ඉදිරියට යන්නේ සමහර වෙලාවට. ඇත්තටම මගේ වැත්තෙන් ගත්තොත් නෑ. මම පාසල් කාලේ කිසිම රඟපෑම් කිසිම එකකට මම ඉදිරිපත් වෙලා නෑ. ඔය පාසල් සමයෙන් පස්සේ තමයි මේ මෙයාලත් එක්ක සම්බන්ධලා වීඩියෝ වැඩ පටන් ගත්තේ. ඔය දෙන්නත් එහෙමද? නෑ මේ දෙන්න පොඩ්ඩක් ඒ මේ මේ රඟපාන පැත්තේ පොඩ්ඩක් හිටියා. ඉතින් අපේ පාසල් සමය ගොඩම්ම ගෙවුනේ යුද්ධෙත් එක්ක තමයි. ඉස්කෝලේ යනවාට වැඩිය ගියවල් වල ඉන්නේ. උදේ 9ට ඉස්කෝලේ ගියාම අරහෙන් ආටි මෝටර් ගහපු ගමන් ගෙවල් වලට යනවා. සමහර වෙලාවට ඉස්කෝල අස්කරගෙන වෙනම පැත්තකට ගියා. සමහර වෙලාවට ගමේ මිනිස්සු ඔක්කොම අයින් වෙලා කඳුරු වලට ගියා. ඉතින් ඒ විදිහට ගොඩාක් දුෂ්කර විදිහට තමයි අපේ ඉස්කෝලේ කාලේ ගෙවුනේ. ඉස්කෝලේ කාලේ මේ අපි දකින හිනා වෙන සුන්දරත්වය තිබුණේ නැහැ. ඉෂාන් ඔබේ පාසල් අත්දැකීම කොහොමද මතක් කළොත්? අර ඩ්‍රාම ගැන ඇහුව නිසා පොඩි කාලේ නම් මේ කියන්නේ හතර පහ වගේ තීරණ කාලේ අපි සමිතිවල ඒ වගේ තියෙද්දි ඉෂාර මම එතකොට අපි තව හිටියා පන්ති යාළු. ඉතින් අපි එක එක නාට්‍ය කරා. කිසි තේරුමක් නැති වුණත් සමහර ගුරුවරු අපි වගේ කරා. ඒ කියන්නේ අපිම හිනා වුණාට කට්ටිය නැගින නැති වුණාට සමහර ගුරුවරු අපි වගේ කරා. ඉතින් ඒ වගේ කරපු ගුරුවරු ඒ වගේ නිසා අද හැදිලා ඉන්නවා. ඒ වගේම මම අපි මුලින්ම අධ්‍යාපන ලබාගත ගම ඉස්කෝලේ ඇතවට නෑ විදුහලේ. ඉතින් අර කිව්වත් වගේ යුද්ධත් එක්ක ඉතින් සුන්දර අත්දැකීමක් තිබ්බ යුද්ධෙත් එක්ක. ඉතින් ඒ වගේ ඔව් ඒ ලෙවල් කරේ පදි පරාක්‍රමපුර විදුහලේ මෙයාලා මම සම්පත්නුවර ජාතික පාසල. ඉතින් ඒ වගේ සුන්දර පාසල් කාලයක් තිබ්බ ගමත් එක්ක හරි අපූර්ව බැඳීම. ඉෂාරගේ කොහොමද පාසල් පාසල් කාලේ සම්පූර්ණයෙන්ම මේ මිත්‍රයෝ විනාශ කරා වගේ. නෑ නෑ හොඳයි ඇත්තට හොඳයි. ඇතවෙන ඉස්කෝලේ තමයි සාමාන්‍ය පෙළට ගියේ. පරක්කම්පුර ඉස්කෝලේ තමයි උසස් පෙළට ගියේ. ඔය 2008-09-07 ඒ කාල සීමාවේ ඔය කියන විදිහට කල්තිය ගෙදර යන හම්බුණා. ඒ කියන්නේ යුද්ධය සුන්දරයි කිව්ව එකද? ගෙදර යන ගමන් මේ කියන්නේ ඉස්කෝලේට යනවා. ගිහිල්ලා අට අටතර ගිහිල්ලා 9 ඊතරෙදි බංකරේ ඉස්කෝලේ බංකරේ කට්ටියම ඒ කියන්නේ එක මොදියට දාන ඔක්කොම බංකරේට මේ උදේ දාන හින්ද හොඳයි දෙකට ඊතර දැම්මොත් නම් බංකරේ ඉන්න බෑ හොඳ වෙලාවනේ දඩිය දාන කට්ටියට නෑ කොහමරි මේ ඉස්කෝලේට ඇවිල්ලා අපිට ට්‍රේනින් කරනවා අර බංකරේට යද්දි වුණත් කොහොමද යන්න ඕනි කියලා මේ ඒ ළඟ අපේ කෑම්ප් එකේ කට්ටිය ඔව් ඒ කියන්නේ මේ දැන් නැත්තම් මොඩිය වගේ දුවනවනේ එහෙම නැතුව බඩ ගාගෙන යන්නේ කොහමද හදිස්සියේ සද්දයක් ඇහුනොත් අපේ හෝටරේ තියෙන ඉස්කෝලේ ගාව මේ නලාව තියෙනවා ඒකෙන් සද්ද කරනවා එතකොට අපි දැනගන්නවා මේ ඉස්කෝලේම කට්ටිය එතකොටම අපිට කියලා තියෙන ඩවුන් දාන්න කියලා ඊට පස්සේ බඩ ගාගෙන සහ ගස් වලට මුවා වී බංකරේට යන තුරුත් යන්න කියලා තමයි කියලා තියෙන්නේ ඒ වගේම අර මෙහි දැලමයට සමාන ප්‍රදර්ශනයකට ගෙනල්ල එක දේවල් පෙන්වනවානේ. ඒ වගේ අපේ ප්‍රදර්ශනය වගේ අපිට ගෙනල්ල පෙන්වන්නේ අමිකින් බෝම්බ මේවා දැක්කොත් අල්ලන්න එපා. මේ වගේ දෙයක් දැක්කොත් ළඟට යන්න එපා මෙහෙම කරන්න. ඒ වගේ ඉතින් ඒ වගේ තමයි තිබ්බේ. ඒ එහෙම තමයි. මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතාවටු වැව වැලියෝය කියපුවාම එදා යුද්ධයත් එක්ක අපිට නිරන්තරයෙන්ම ප්‍රවෘත්ති ඔස්සේ අපි දැකපු දේවල් සමහර විට නගරේ ඒ ප්‍රදේශවලින් පිට ඉන්න අයට මේ දේවල් ප්‍රවෘත්තීන් බවට පත් වෙනකොට මේ තරුණ පිරිස එදා ඒවා අත්දැකීම් බවට පත් කරගත්ත පිරිසක් ජීවිතේ කොටස් බවට පත් වෙලා තිබුණා දා යුද්ධයේ ඔවුන්ගේ මේ දේවලුත් එක්ක අර අසං කිව්වා වගේම දුෂ්කරතාවයත් එක්ක තමයි ඔවුන් මේ දේවල් ලබාගෙන තියෙන පන්රේ ලබාගෙන තියෙන මම හිතන්නේ හුඟක් තරුණයෝ ඉල්ලීම් ඉල්ලනවා අවශ්‍යතා ගැන කතා කරනවා හැබැයි කිසිම දෙයක් නැතුව තමයි මේ අය මේ වැඩත් එක කරලා ලෝකෙම ආදරය ලෙන්ගතුකම ඒ අයගේ දිහාවට හරවගත්තා. ඒ ආදර දිනාගත්ත තවත් එක වීඩියෝ ක්ලිප් එකකට අපි යන්න සූදානම් වෙනවා. අපි හිල බලමු. තිබ්බ මෙහෙම දිසා පළවෙනි පාර ගහපුම හතරක් බැස්ස වරවල් හතර. ඈ එක පාර හතරක් බැස්ස. ඊළඟට ගත්ත මචං ආයෙ දිසා ආයෙ ගහපුවම ආයෙ මචං දිසා ඒ කියන්නේ වරවල් හතරෙන් බැස්ස ඉත හතර. දැන් තියෙන්නේ බං අපේ ඉත රෙඩා පුට් ගන්න ඉත. කට්ටිය බය වුණා මචං දැන් මං ගහන කැරම් ලයින් එකට කට්ටිය බය වුණා සීන් එක කියන්නේ මං ඊළඟ පාර ගහන්න බලද්දි දිසා නැහැ කියපන් දිසා උස්සලා
ඕන් එතකොට මචං මගේ පිටිපස්සෙන් ආවා ඩැහැල්ලා මාරි අල්ලගෙන නෝමල් මම මචං ගත්ත මාරිය තිබ්බා මෙහෙම බැලුවා රෙඩා දිහා මෙහෙම කරලා ගහපුවාම යකෝ රෙඩා පුට් කරේ මාරිය මම එහෙම මිනිස්සෙක් යකෝ මම පුතා කොල්ම කියන්නේ හෙල්ලෙන මනස ඕක ඉතින් බැලුවත් ඕන දේ කෙනෙකුට ඉතින් හොල්මන වාගේ තමයි පේන්නේ ගණන් ගන්න එපා හොල්මන කියන්නේ ගණන් ගන්න හොල්මන කියන්නේ හෙල්ලෙන මනස दरा गो මාමා මේ වේදනාව දරා ගන්න කියන මధుරවත් නේ මේ විදපේක දරා ගන්න තොපිට එක කතා කරලා හොඳයි අර කුකාල බීලි වල ඉරුකක බුදිය ගන්න වෙන මතෝනි පුතා මේ හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස මේක බොහොම මේ ජනප්‍රිය වුණා නේද විවිධ මාධ්‍යත් එක්ක මොකද ඒ වගේ වෙලාවක දැනෙන සතුට එහෙම කොහොමද මොකද හැමෝම කතා කරපු දෙයක් බවට පත් වුණා. හොඳ වාගෙන් අහන්නේ මල ගෙදර වාගෙන්. වාගේ මල ගෙදරද? ආ මේ ගෙදර වාගේ තිබ්බේ නේද? අයිති කාර්යය මල ගෙදර. ඒ කියන්නේ අපිට subscribe එක වැටෙන දවස් ඉඳලා සතුටුයි. අපි පළවෙනි වීඩියෝ එක දාපු දවස් ඉඳලා සතුටුයි. subscribe 1000 9.5 ඔව් 9.5 10 10 9.4 subscribe 1000 දැන් ලක්ෂ 7ක් තිබ්බට දහ ආපු දවසේ ඒ කියන්නේ 17 අපි සැමරුවා. ඇත්තට මේක නිකන් අර කියලා වැඩක් නෑ. අවුරුදු 5ක් ගිහින් 5ක්ම ගියා ඒ දේ වෙන්න. ඊට පස්සේ දැන් අවුරුද්දයි මාස කීපය ඇතුළත තවත් 6,99,000ක් එකතු වුණා කියද්දි ඒතකොට හිතන්නකෝ යා ඉතින් කතන්දර නෑ. ඒ කියන්නේ මාර සතුටක් තියෙන දැන් ඔය වගේ මේ මීම් එකක් Facebook එකේ එහෙම වෛරල් යනවා කියද්දි වචන නෑ. ඒක ඔබට දැනෙන විදිය නෙමෙයි මහතුන්ට දැනෙන විදිය කොහොමද? සුබපැතුම් එකතු කරනවා ඒ නිර්මාණාත්මක හැකියාවන් මේවා ලෝකෙට ගිහිල්ලා දැන් හුඟක් අය ඔබට ආදරය කරනවා අර කිව්වා වගේ පළවෙනි subscribe එකේ ඉඳලා ඔබලා සතුටු වෙනවා කියලා කිව්වා ගමේ අයගෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර ගමේ අයගෙන් ඉස්සර ඉඳලම තිබ්බා සහයෝගය පළවෙනි වීඩියෝ එකේ ඉඳලම ගමේ අය තමයි අපිට අපිට ශක්තිය දුන්නේ ගමේ අය අනුග්‍රහක බව දුන්නුත් ඒගොල්ලෝනේ ඔව් කෑම බීම හදාගෙන ඔව් මේ හැම වක්‍රාකාර වැඩේ වෙන්නේ යාල පන්සලට යනවා අපිත් පන්සලට යනවා මේ කොහමද ඒ ගමෙන් තමා මුල්ම හයිය හම්බුනේ ඊට පස්සේ දැන් ඒක මේ පැතිරලා තියෙනවා කමෙන්ට් එකක් එක කමෙන්ට් එකක් වුණත් ඒක අපි වෙනුවෙන් යාල ටයිප් කරනවා කියනකොට ඒ දැනන සතුට ආය සල්ලි වලට ගන්න බෑ විරාජ් දැන් 1 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ලැබෙන තව කීයක් අඩුයිද ලක්ෂ 3යි ලක්ෂ 3යි මේ බලාගෙන ඉන්න අයට අපි කියමු ඒ කටයුත්තත් එක්ක දායක වෙන්න කියලා මේ තරුණයෝ අපි උඟක් කතා කරපු යුද්ධයේ අමිහිරි අත්දැකීම් ලබලා ජීවිතේට එක පන්නරයක් කරගෙන හයියක් කරගෙන ලෝකෙටම පෙන්නනවා මේ අපේ පොළවේ තියෙන ශක්තිය විරාජ් අද වැඩසටහනත් එක්ක ඔබට දැනෙච්ච හැඟීම කොහොමද මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම සතුටුයි මම මේ වගේ නාලිකාවක සහභාගී වෙන පළවෙනි අවස්ථාව ඒකට එහෙම පෙවුනේ නැහැ. ඉතින් සීත් එෆ්එම් මේ සෝරි සීත් ටීවී එකට බොහොම ස්තුතියි. ඒ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම පොඩි මතක් කිරීමක් කරන්න දෙනවා. මේ අපි විනි කියලා අපි 9-4 දිනක් හිටියට අපිත් එක්ක ඉන්නවා තව විශාල පිරිසක්. විශේෂයෙන් මතක් කරන චරිත කීපයක් ඉන්නවා මතක් කරන්නම්. අපේ යමල් අයියා, රැවුලා, එතකොට අපි නිලමේ මල්ලි, ලසන්ත මල්ලි, එතකොට ලසන්ත අයියා චනුක දනුක හර්ෂණ
නුවන් සොයිසා මේ අපේ සොයිසා චතුරංග චතුරංග මේ හැමෝම විනි පවුලේ ඔක්කොම ඔක්කොම එකට ඉඳලා ඔක්කොම එකට කරන දෙයක් මේක විශේෂයෙන්ම මේ කට්ටියට බොහොම ස්තුතියි ඔව් ඒ කියන්නේ මේ අර නම හැදුලා තියෙන්නේ අපෙන් අපි එකතුලා තමයි ඒක නම හැදුනේ අපෙන් උනාට ඉන්න වැඩේ හැදෙන්නේ මේ වැඩේ හැදෙන්නේ ඔක්කොගෙන් දැන් ලසන්ත අපිත් මතක් කරනවා මොකද අපිව සම්බන්ධීකරණය කරන්නේ බලව සම්බන්ධීකරණය කරන්නේ අපිත් එක්ක අහු කොහොමද මේ ලැබෙන හිතවත්කම දායකත්වය ආදරය මොකද්ද කියන තියෙන්නේ අවසන් වශයෙන් අැතරම මේ ගොඩක් සතුටුයි මගේ පළවෙනි අත්දැකීම රූපහේනාලිකාවගේ ඉන්ටර්වයුව එක ඉතින් ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නත් ගොඩක් සුවදසීලී විදිහට කතා කරනවා ඉතින් ඒ ඔක්කොම සතුටුයි ඒ වගේම ඔව් අපේ කණ්ඩායම වගේම හැමෝගෙම ලැබෙන ඒ උදව් වලට ගොඩක් ස්තුතියි ඉතින් කියන්න තියෙන්නේ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න හොඳ නිර්මාණ වලින් ඉස්සරහට එන්න විනි අපි ඔක්කොම බලාපොරොත්තු වෙනවා ඉතින් විශේෂයෙන් ස්තුති අපිත් එක්ක රැඳිලා ඉන්න හැමෝටම ඒක පොඩ්ඩක් චරිතෙටම ඇවිල්ලා පොඩ්ඩක් චරිතෙටම ඇවිල්ලා තප්පර කීපයයි තියෙන්නේ මහතුන්ටම කිව්වොත් ඒක ඔබ කියන්න ඕනේ අර තොරණ විශ්සරේ කීක ඉන්නා වගේ කියන්නකෝ මේගොල්ලන්ට ස්තුති කරන්න ඕක කියලා බලන් ඉන්න හරි ඈ චරිතෙට වෙන්න ඕනේ දැන් ටක් ගාලා මේ මොනාද මල්ලි මේ මොකද්ද මම මේ කරන්නේ තේරුමක් නැති කිසි බලගේ කිසි තේරුමක් නැහැ නේ බල කරන වැඩවල බං දැන් මොකද්ද මේ කියපම් මේ බලන් ඉන්න කට්ටියට පොඩක් විරුද්ධින් හරි කොහොම හරි ස්තුති කරා ඔව් වින්නත අපේ වීඩියෝ බලාගෙන ඉන්න ඔයාලා ඔක්කොම මේ ගොඩක් පිං ඒ ඈ යාන් ඔය විරුද්ධව ලයිව් යන්නේ ප්‍රෝග්‍රෑම් එක වින්නතුනි බලන් ඉන්න ඔයාලා සෙට් එකටම පිං ඒක විතර ආය නම් ඉන්නේ නැහැ මන්ද ඔය ආපුටක මද නේද බොහොම ස්තුතියි කියලා කියනවා ඒ වගේම සෝභා බලන්නත් මතක් කරන්න ඕනේ ඉදිරියේදී සෝභා එහෙමත් මිනිහෙක් එකතු වෙලා මේ පලාතේ ලස්සන පෙන්වන්න පුළුවන් වේවි ඔව් අපි මුලිතේ උපැත්තේ ඉන්න ඉතින් ඉන්නවා මොකද වැඩසටහන අතරතුර අපි කතා කරා අපි දවසකට හම්බෙලා කතා බහ කරමු මේ දෙවලුත් අපි බෙදා හදාගමු අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ රසවත් හොරාව ගත කරන්න අත්තල් බඳ ගතතර බොහොම ස්තුති බොහොම දුර ඉඳලා මුලතිව් වල ඉඳලා ඊයේ රෑ කොළඹට ආවේ නේද ඔව් එතින් අපිත් එක්ක මේ විදිහට අත්තල් බඳ ගතතර බොහොම ස්තුති කියන ගමන්ම ඉෂාන් ඉෂාර විරාජ් ඇතුළු විනි ටීම් එකටම ස්තුතිවන්ත වෙනවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තවත් බොහෝ දුර යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඉක්මනටම අර 1 මිලියන් කියන එක ඇචීව් කරන්න ලැබිලා එකත් අරගෙන ආයි අපි හම්බ වෙමු අනිවාර්යයෙන්ම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න